कुछ बियॉन्ड प्रोडक्शन। ශ්‍රී ලාංකිකයන්ගේ දෙවන බත නැතිනම් කොස් කියන්නේ ඉතාම රසවත් ගුණවත් හුරු පුරුදු ආහාරයක්. බත් ගස විදිහට හඳුන්වන කොස් ගස ශ්‍රී ලාංකිකයන්ට කිසිදා ආහාර අහේනියකට ඉඩ නොතබන පළදාවක් ලබා දෙන ගසක්. आहार अर्बुद्याक पिलिबंद विविध मत पलवन मे वकवानुए वारेट गहपुरा हेदिन कोस अवारेदित प्रयोजनेट गन्न पुलुवन बव ओब देन सिटियाद वसर पुराम कोस ओबे आहारेट एकतु कर गन्नटात अगय एकतु कर निष्पादन लेस वेरंद पलट यमु करमिन अतमीट सरु कर गन्नटात कोस कल्ता बागेनी में ओबट पुलुवन ආටෝකාපස් හිටරෝෆිලස් යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කොස් මොරාසේ කුලයට අයත් වෙනවා. ඉන්දියාවේ සහ මැලේසියාවේ වනාන්තරවලින් මෙහි ව්‍යාප්තිය ආරම්භ වූ අතර ආයුර්වේද සාහිත්‍යයේ සඳහන් පරිදි කොස් ගසේ සියලුම කොටස් ඖෂධ ගුණයෙන් යුක්තයි. අතරම කොස් කියන්නේ පෝෂණින් ඉතා ඉහළ භෝගයක් කාබෝහයිඩ්‍රේට් प्रोटीन खनिज लवण विटमीन तंतु बहुल आहार हमारा हितन मे कोल मे कैव महत्न मे पिछते तम गुडती है गता बत्ट सामान प्रोटीन प्रमाण कोसलाइन एवगेम विटमीन ए बी सी बहुल वशन तीन एवगेम तंतु बहुल निशा कोस आहार गणिमी सीनी बाट पाते वेग अड़ प्रतिशक्त वेडवेना ये वगेम बोनोन रोग राशि वलिके कोस आहार गणिम वेदगा विशेषम तरबार दीवेटियाव अधिक रुदिर पीटने पिलिका संदहा अवधान अड़वेनवा मे कोस आहार गणिम तुली तव दुट अस्थिशक्ति मतम सह देहबर अडुवीम सह ए आश्रित सियलु सौख्य प्रतिलाभ कोसाहटिगेनिम निसा लबेन देन हो नुदेन वार्षिकव आहार हरहा विशाल वसविस प्रमाणयक तम सिरुरट एतुलु करगन्ने कल्तबा गनीमे द्रव्य वर्णक रसकारक भावितय निसाई नमुत कोस कियन्ने किसिदु वसविसक नोमेतिव සිරුරට ඉතාමත් ගුණදායක ආහාරයක්. කොතෙක් ගුණදායක වුණත් කොස් පරිභෝජනය කරන්නට නව නිෂ්පාදනයන්ට යොමු වන්නට මැලිකමක් දැක්වීම ගැටලුවක්. මෙතර පෝෂණ ගුණයක් තිබිලා කොස් භාවිතය අඩු වෙන්න ප්‍රධාන හේතු කිපයක් තියෙනවා. එකක් තමයි මේ කොස් එන මෙතර මේක පෝෂණ ගුණෙන් තියෙනවා කියලා මිනිස්සු අතර දෙතරම් ගිහිල්ලා නැහැ මේක. देवनी कारण मेक सकास्कर अपहसुता है पिटीन तीन गट्टुलाट मेक मे सकास्कर अपहसुता है विशेष कार्य बहुत गृहणीट एवगे मई मेक तीयन कालिकट वारिकट गुडाकनवासी कालेन कोसपीट दिन भिन्न अत्र अभी कोसकन सलपोत को वर्धकावधि कीपेम अभी आहार मुलावधि अभी पोलोस व्यंजन अंबुला पापचिक लंगट मुद्रेहुन हम कोस व्यंजन एम को बत्ट इधन कोट वेल हो वरकट अभी आहार कणुपूर्वांक तीन अनी कोसकन के वेदगात्म साधक अभी निसंधा युद्धन कृषि रसायन द्रव्य प्रमाण ताम ओहट गेवत्ग कोसक हिप तप किसीम ओ रक्तने कृतिम रोग महापाल गोड़ अडवि ऐनिस अभी वस विषय तो आहार
කොස් ආහාරයට ගන්න පුළුවන්. ආහාර නිෂ්පාදනය සහ අගය එකතු කිරීම හොඳ ලාභ ලැබිය හැකි ව්‍යාපාරයක්. ආහාර නිෂ්පාදනයන් අපනයනය කිරීමෙන් විශාල ආදායමක් ලැබීමේ හැකියාවද පවතිනවා. අගය එකතු කළ කොස් ආශ්‍රිත නිෂ්පාදන හඳුන්වා දී තිබුණත් වාණිජ වශයෙන් එවැනි නිෂ්පාදන පිළිබඳ දැක්කු උනන්දුව අඩු බව පෙනී යනවා. කාලීන අවශ්‍යතාවියට ගැළපෙන පරිදි කොස් ආශ්‍රිත නිෂ්පාදනයන්ද වෙනස් විය යුතු සමයක ආහාර තාක්ෂණය පිළිබඳ කටයුතු කරන ආහාර පරීක්ෂණ ඒකකය ඒ සඳහා සාර්ථක ක්‍රමවේදයන් ඔබට හඳුන්වා දෙනවා. දැන් අපි මේ වැඩසටහනේ ඔබට නිෂ්පාදනය වගේ කීපයක් හඳුන්වා දෙන්න හිතුවා. ඉතින් පළවෙනි එක තමයි අපි මේ විජලිත කොස්. මේ ඔබට දකින්න පුළුවන් විජලනය කළා තියෙන කියන්නේ ජලය ඉවත්. අතන මේක අපිට දේශීය වෙඳපට වගේම විදේශීය වෙඳපටත් හඳුනා දෙන හොඳ නිෂ්පාදනය. මොකද මේක අපිට මාස 6ක් විතර කිසිම මේ කල්තබන් ගැනීම ද්‍රව්‍යයක් දාන්න නැතුව කල් තියාගන්න පුළුවන්. ඒ වගේම නැවත සකස් කිරීමත් හරි පහසුයි. අපිට තියෙන්නේ මේක කඩලා අණු වතුරට නටන අණු වතුර දාලා විනාඩි 10ක් විතර තියලා ඊට පස්සේ අපිට අවශ්‍ය ආහාර සඳහා සැකසුම් සඳහා යොදා ගන්න. කොස් නැවුම සැකසීම මේක අපි ගොඩක් වෙලාවට දේශීය වෙඳපද අරමුණු කරගෙන තමයි සකස් කරන්නේ. රටි විවිධ සුපිරි වෙළඳ පද්ධති කාට හරි පුළුවන් මේක මේ විදිහට සකස් කරලා සුපිරි වෙළඳ සැලකට හඳුන්වා දෙන්න. මේක අඩු උෂ්ණත්වයට, ඒ කියන්නේ අපි ඔය සුපිරි වෙළඳ සැල් වල එළවලු දෙහිම තියෙන තැන් තියෙන ඒ වගේ අඩු උෂ්ණත්ව සහිත පරිසරවල මේ වගේ නිවැරදිව සකස් කළ නැවුම් සැකසූ කොස් ප්‍රතියන පුළුවන් දවස් 4ක් 5ක්. ඇත්තරම දැන් මේ ගැනත් කියන උන මිනිස්සු ගොඩක් බයයි. මේ මෙහෙම හැදුවාම මේවට ශරීරයට අහිතකර දේවල් මිශ්‍ර වෙලා තියෙනවා. එහෙම නැතුව අපිට දෙහි විතරක් පාවිච්චි කරලා මේක සකස් කරන්න පුළුවන්. පාරිභෝගිකයන් විශ්වාසය දිනාගෙන ඔබ මේක වෙළඳපළට යොමු කරනවා නම් ඔබට මේකට හොඳ ආදායමක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම මහජනතාව මේක පාරිභෝගිකයෙන් භාවිත කිරීම තුළින් කොස් පරිභෝජනය ගොඩක් ඉලනන්වන්න පුළුවන්. ඊළඟට අපි හිතේ කොස් මාතුළු වලින් ස්නැක් එකක් එහෙම නැත්නම් බයිට් එකක් වගේ පොඩි ළමයි දාස කවුරුත් කැමති නිෂ්පාදනයක් අඳුනා දෙන්න එකක්. ඔබට පේනවා නිකන් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වගේ පේන්න තියෙන බොහොම ආකර්ශනීයයි. හදන හදේසි කොසු මතුළු වලින් හදලා තියෙන්නේ. මේක හදන්න පුළුවන් පැණි රසට සහ මිරිස් රසට කියන දෙකටම. ඊළඟට කොස් ඇටවල දැන් කොස් ඇට කියන්නේ ගොඩාක් අපිට යන එකක් නේ. ඒ මේ කොස් ඇට වලින් පුළුවන් මේ රසවත් බයිට් එකක් හදාගන්න. මේක ඇත්තටම මේ මිරිස් රසට කැමති අයට කට ගැස්මක් විදියට ගෙවල් වල සහ උත්සව වලදී අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේකත් හදන්න හරි පහසුයි. මේ තියෙන කොස් ඇට බෝතල් කරලා මේක ඇත්තටම 1/2 ලුණු ද්‍රාවණය තමයි බෝතල් කරලා. මේකට විශේෂ උපකරණ අවශ්‍ය වෙන්නේ මේ තාක්ෂණය ඔබට මේක ගෙදරදීම කරන්න පුළුවන්. ඒ නිසා ඔබට ගෙදරදී කොස් ඇට ටික අපතේ යන්නේ නැතුව බෝතල් කරලා තියාගන්න පුළුවන්. මේකෙත් අපි කල් තබා ගැනීම ද්‍රව්‍ය එකතු කරන්නේ නැහැ. නිසා විෂ රහිත ආහාරයක් විදිහට අපිට කියන්න පුළුවන්. ඒ වගේම මේක මාස 6කට වැඩිය කල් තියාගන්න පුළුවන්. කොස් මදුළු සිහින්ව කපා ගන්න. වාජනයකට වතුර දමා දෙහි යුෂ හෝ සිට්‍රික් අම්ලය දමා මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණයට සිහින්ව කපාගත් කොස් මදුළු දමන්න. සුදු රෙදි කඩක් හෝ දැලක් ආධාරයෙන් කොස් මදුළු ඔතා ගන්න. දැන් නටන ජලයේ කොස් මදුළු විනාඩියක් පමණ ගිල්වා තබන්න.
නටන ජලයෙන් ඉවතටගත් විගස සිසිල් ජලයේ කොස් මදුරු ගිල්වන්න. දැන් කොස් මදුරු තැටියක තවරා ගන්න. මෙම තැටිය විජලන යන්ත්‍රයකට දමා පැය 6ක් 7ක් පමණ විජලනය කරන්න. හොඳින් වියළුණු පසු සුදුසු ඇසුරුමක අසුරන්න. මේ විදිහට සකස් කරගත් විජලිත කොස් මාස 6කට වඩා වැඩි කාලයක් කල් තබා ගන්න ඔබට පුළුවන්. කොස් මදුළු සිහින්ව කපා ගන්න. වාජනයකට වතුර දමා දෙහිඔෂ හෝ සිට්‍රික් අම්ලය දමා මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණයට සිහින්ව කපාගත් කොස් මදුළු දමන්න. ඉන්පසු ජලය ඉවත් වන තුරු වේලා ගන්න. වේලුණු පසුව සුදුසු ඇසුරුමක් මත අසුරන්න. මේ විදිහට සකස් කරගත් කොස් ශීතකරණයේ තැබීමෙන් දවස් 4ක් පමණ කල් තබා ගන්නටත් ඔබට පුළුවන්. ඇත්තටම දැන් අපි මේ අද හඳුන්වා දෙන්නේ කොස් වලින් සකස් කරන්න පුළුවන් අග එකතු කර නිෂ්පාදන කීපයක්. ඊට අමතරව කවුරු හරි කෙනෙක් මේකෙන් නිෂ්පාදනයක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපේ ආයතනයේ ලියුමකින් ඉල්ලීම ඉදිරිපත් කරොත් අපිට පුළුවන් එයාට පුහුණු ලබා දෙන්න. දැන්ටත් අපි මේ විදිහට විශාල පිරිසකට නිෂ්පාදන සැකසුම් කිරීම සඳහා අවශ්‍ය පුහුණු ලබා දීලා තියෙනවා. ලබා දෙමින් පවතිනවා. ඒත් මේ තුලින් අපිට පුළුවන් විදේශ විනිමය අපේ රටට ගේන්න, ඒ වගේම අපේ සල්ලි ඉතුරු කරගන්න, ආහාර සුරක්ෂිතතාවය ඇති කරගන්න. ඔබ මේක ගැන උනන්දුවක් දක්වනවා නම් පැමිණ අපේ පුහුණුවක් ලබා ගන්න. ඒ වගේම යම් කෙනෙකුට පැමිණෙන්න නොහැකි නම් දුරකථනය ඔස්සේ හෝ මේ පිළිබඳ වැඩි විස්තර අපෙන් අහලා දැනගෙන කරන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. මොකද අපි මේ වගේ හැදුවට මේකට අවශ්‍ය පැකින් මැටීරියල් එක 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 නිෂ්පාදනයට වෙනස් වෙනවා. අපි හොඳට හැදුවත් අපි නිවැරදි පැකින් මැටීරියල් එකක් දැම්මේ නැත්තම් ඒක කතබා ගැනීම නැති වෙන්න පුළුවන්. ඒ වගේ අඩුම තරමින් දුරකථනයෙන් හෝ සම්බන්ධ වෙලා වැඩිදුර විස්තර අහගන්න මේ නිෂ්පාදන සකස් කිරීමට පෙර කියන එක සහ ඔබ මේ සඳහා යොමු වෙලා අපේ ආහාර සුරක්ෂිතතාවයේ කොටස් කරුවෙක් වෙන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. බතට දෙවෙනි වූ කොස් වලින් ජනතාවගේ පෝෂණ අවශ්‍යතාවය සුරැකීමටත් ජනතාවගේ කුස පිරවීමත් රටේ ආහාර නිෂ්පාදනය වැඩිකර කෘෂිකාර්මික සංවර්ධනය වැඩි කිරීමත් යන ජාතික කාර්යයට ඔබගේ ඍජු දායකත්වය ඉතාමත් වැදගත්. ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම තුළින් සාර්ථක ව්‍යවසායකයෙකු බිහි කිරීම Agriculture Beyond Production වැඩසටහනේ අපේ අපේක්ෂාවයි.